ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද හැමම හොඳින් ඉන්නව නේද මුලින්ම ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගම අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවේ 2023 හයවැනි මාසේ ඉඳලා ජපාන් රජය විසින් දරුවන් හදන පවුල් වලට ලබා දෙන පහසුකම් පිළිබඳව මේ පිළිබඳව සමහර විට ඔයා දැනුවත් වෙලත් ඇති ඒ වගේම මේ පිළිබඳව නොදැනුවත් ඔය ඉන්න අයත් ඇති ඉතින් යාළුවගේ දැනුවත් වීම පිණිසත් මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා මට හිතුණා. දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්ට හෝ දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් වීඩියෝ එකේ අවසන් වෙනකම් බලන්න කියලා තිලෙන ගමන් අද වීඩියෝ එකට යමු එහෙනම්. ඉතින් හොකෙන් එක ගැන කතා කරොත් එහෙමත් නැත්නම් හෙල්ත් ඉන්ෂුරන්ස් එක. ජපානි ප්‍රධාන වශයෙන් හෙල්ත් ඉන්ෂුරන්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි කොකුමින් කෙන්කෝ හොකෙන් එක. ජපාන් රජය විසින් අපිට ලබා දෙන ඉන්ෂුරන්ස් එක. මේකෙදි 70%ක් රජය විසින් ලබා දෙනවා. ඉතුරු 30% අපි ගෙවන්න ඕනි. දැන් මේ ඔයාලට පේන්නේ කොකුමින් කෙන්කෝ හොකෙන් එක. දැන් ඔයාලට මේ නිල් පාටින් පේන්නේ ශකයි හොකෙන් එක. මේකේ විශේෂත්වය තමයි අපි ජොබ් වීසා ඉන්නකොට තමයි මේ හොකෙන් එක අපිට ඇඩ් වෙන්නේ. තමන්ගේ සැලරි එක අනුව ටැක්ස් එක කැපෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් ඔයා මේ හොකෙන් දෙකෙන් මොන හොකෙන් එකට ඇඩ් වෙලා හිටියත් ලැබෙන මුදලේ වෙනසක් වෙන්නේ නැහැ. යෙන් 4,20,000ක මුදලක් තමයි හම්බ වෙන්නේ හොස්පිටල් එකට ගෙවන්න. ඉතින් මීට අමතරව ඔයා තෝරගන්න රූම් එක අනුව ඔයා පේන් කිලස් භාවිතා කරොත් මේ දේවල් එක්ක ඔයාගේ හොස්පිටල් චාර්ජ් එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔයා තනියෙන් රූම් එකක් ගන්නවා නම් බාත් ඇටච් බාත්รูම් එක හොස්පිටල් බිල් එක ගොඩක් වැඩි වෙනවා. ඉතින් 3 දෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න රූම් එකක් ගත්තොතින් හොස්පිටල් බිල් එක ටිකක් අඩු වෙනවා. 3 දෙනෙක් හිටියත් ලංකාවේ වගේ නෙවෙයි මේ වගේ කර්ඩන් වලින් රූම් එක වෙනස් කරලා තියෙන්නේ තමන්ට. ඉතින් හොස්පිටල් බිල් එක යෙන් 4,20,000ට වඩා වැඩි වුණොත් එහෙම ඔයා ඒ වැඩි ප්‍රමාණය අතින් ගෙවන්න ඕන. ඊට වඩා අඩු වුණොත් එහෙම ඒ අඩු වුණු ප්‍රමාණය ඔයාගේ account එකට බැර වෙනවා. ඔයා බබාට නමක් කලින් ඉඳලම තෝරගෙන ඉන්නෝ නම් ඒක ඔයාට පහසු වෙනවා. මොකද හොස්පිටල් එකේදීම ඔයාට බබාගේ උපන්න සහතිකයට නම ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ශියක් ෂෝ එකට ගිහිල්ලා නම ඇතුළත් කරගන්නත් පුළුවන්. දැන් ඔයාට මේ පේන්නේ හොස්පිටල් එකෙන් දෙන උපන්න සහතිකය. මේක ජපාන් භාෂාවෙන් සුෂෝ තොදක කියලා කියනවා. මේ උපන්න සහතිකය අරගෙන ඔයා යන්න ඕනි ශියක් ෂෝ එකට. ශියක් ෂෝ එකට මේ උපන්න සහතිකේ දෙන්න කලින් ඔයා ෆොටෝ කොපි කරලා තියාගන්න. මොකද ලංකාවේ එම්බසි එකට අපි ඩොකියුමන්ට්ස් හදන්න යනකොට හොස්පිටල් එකෙන් ගතපු මේ උපන්න සහතිකය උන වෙනවා. ශියක් ෂෝ එකේ බබාගේ උපත රෙජිස්ට්‍රේෂන් කරාට පස්සේ බබාගේ හොකෙන් එක ඉක්මනින් හදා ගන්න ඕන හෙල්ත් ඉන්ෂුරන්ස් කාඩ් එක. මම වීඩියෝ එකේ මුලින්ම කිව්ව හොකෙන් වර්ග දෙකෙන් ඉතින් ඔයා ඉන්න හොකෙන් එක බබාටත් හදන්න ඕනි. ඊට අමතරව ඔයාට දැන් මේ පෙන රෝස පාට කාඩ් එක මේ කාඩ් එක තියෙනවා නම් බබාට යන හොස්පිටල් චාර්ජ් එක ඔක්කොම ෆ්‍රී වෙනවා. ඉතින් මේකත් හදා ගන්න ඕන ශියක් ෂෝ එකෙම තමයි. බබාගේ සෛද්‍යෝ කාඩ් එක අවම වශයෙන් මාසයක් ඇතුළතත් පාස්පෝර්ට් එක අවම වශයෙන් අවුරුද්දක් ඇතුළතත් හදන්න ඕනි. ඔයා ජොබ් වීසා ඉන්න කෙනෙක් නම් ඔයාගේ ආයතනයෙන් ඔයාට අවුරුද්දක කාලයක් නිවාඩු හම්බ වෙනවා. ඒ කාලය තුල ඔයාට සැලරි එක ඔයාගේ බේසික් සැලරි එකෙන් 67%ක් පළවෙනි මාස 6ත් ඉතිරි මාස 6 50%කුත් හම්බ වෙනවා. ඉතින් ඔයාගේ සැලරි එක මාස දෙකකට එකපාරක් වගේ තමයි හම්බ වෙන්නේ. ඔයා හොස්පිටල් එකෙන් ඉඳලා ආපු ගමන්ම ඔයාගේ ආයතනයෙන් ඒ අවශ්‍ය ලියකියවිලි ඉක්මනින්ම ෆිල් කරලා දාන තරමට තමයි ඔයාට ඉක්මනින්ම සැලරි එක හම්බ වෙන්නේ. නැත්තම් මාස 3ක් 3.5ක් වගේ යනවා. පපාව හම්බ වෙන්න ඉන්නකොට යෙන් 100,000ක වගේ මුදලක් හම්බ වෙනවා. මේක පලාතෙන් පලාතට අනුව වෙනස් වෙනවා. මට හම්බ වුණේ බබාව හම්බ වුණාට පස්සේ සමහරක් පලාත්වල කලින් බබාව හම්බ වෙන්න කලින් ලැබෙන පලාතුත් තියෙනවා. ජපානයේ ජනගහනය අඩු වීගෙන යන නිසා 2023 ඉඳලා ජපාන් රජය විසින් දරුවන් හදන පවුල්වලට පහසුකම් වැඩි කරලා තියෙනවා. ජපාන් ජාතකීන්ට වගේම ජපානයේ ජීවත් වෙන විදේශ ජාතකීන්ටත් මේ පහසුකම් රජය විසින් ලබා දෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. හවුසින් ලෝන් දාලා තියෙන අයගේ ඒ ලෝන් එක රජය විසින් අඩු කරන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම දරු ප්‍රසූතියේදී ලබා දෙන යෙන් 4,20,000ක මුදල යෙන් 4,70,000 වෙනකම් වැඩි කරන්නත්
රජය විසින් පාසල් දරුවන්ට ලබා දෙන දිවා ආහාර වේල හොයකෙන් එකේ ඉඳලා චුගක්කෝ වෙනකන් ඒ කියන්නේ අවුරුදු 13ක් වෙනකන් දරුවන්ට නොමිලේ ලබා දෙන්න රජය විසින් තීරණය කරලා තියෙනවා මේ හැම පහසුකමක්ම 2023 හැවිනි මාසේ ඉඳලා තමයි රජය විසින් ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තියෙන්නේ ඉතින් ජපානයේ ජීවත් වෙන ලංකාවේ ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතලා නිසා තමයි මම මේ වීඩියෝ එක කළේ. ඉතින් මේ පිළිබඳව ඔයාට දැනගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්නම්. අලුත් වීඩියෝ එකකින් ආයි හමු වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. මතනේ.